අදම මම පෙන්වන්න යන්නේ හරියටම කොහොමද බටර් කේක් එකක් එහෙම නැත්නම් වැනිලා කේක් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔන්න අද ඉඳන් ඉදිරියට සති 4ක් මම ඔයගලන්ට කේක් වර්ග 4ක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. अनिवार्य मोगुल पाविच करने बाटे एक कामरोष्णात्वेंति एन्नो ओने मंदें बाटे का बीट करने पटांगा नवा विनाडी पाहत विनाडी हाता ततर कालयाक बाटे का बीट कर गान्नो ओने ए विनाडी हाता है तो लता बीट करने को टे बाजने वाटे टे विसिवेने बटरुत मैदा टे को तो कर गाने मिंग बीट कर गान्नो ओने දැන් මම සීනි ටික එකතු කර ගන්නවා මම පාවිච්චි කරන්නේ කැටහීනි ගොඩාක්ම කැටහීනි සීනි එතකොට අපිට සීනි දියවෙන එක ඉක්මනින්ම කර ගන්න පුළුවන් බටේ එකයි සීනි එකයි හොඳට බීට් වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් බිත්තර එක බැගින් දාගෙන බීට් කර ගන්න දිහට බිත්තර ටික ඔක්කොම දාගෙන හොඳට බීට් කරගන්න ඕනේ. මන් දැන් වැනිලා මේස හැන්දක් එකතු කරනවා. වැනිලා එකතු කරලත් මන් නැවත බීට් කරනවා. පාන් පිටිසා බේකින් පවුඩර් හොඳට කලවම් වෙන්න හලාගෙන තියෙන්න ඕනේ. තුන් පාරක් හලා ගන්න. දැන් මම මෙතනදී බීටර් එක පාවිච්චි කරන්නේ නැහැ. මෙතනින් පස්සේ මම ස්පැතුලකින් තමයි පිටි දාලා කලවම් කරගන්නේ. පිටි ටික තුන් පාරකට බටර් මිශ්‍රණයට දාගෙන කලවම් කරගන්න. මම මෙතනදී ලුණු ස්වරපියත් එකතු කරගත්තා. දැන් මේ මගේ පිටි මිශ්‍රණයේ අන්තිම කොටස. මම දැන් මේ අන්තිම කොටසත් දාලා ඉවරනට පස්සේ කිරි ටික දානවා. කිරි ටික දාලා ඉවර වෙලා ආයෙත් හොඳට ස්පැතුලකින් කලවම් කරනවා. ස්පැතුලකින් කලවම් කරනකොට විශේෂම මතක තියාගන්න පිටි බුබුලු තියෙන්නේ නැති විදිහට හොඳට රවුමට ෆෝල්ඩ් කරගනිමින් කලවම් කරගන්න ඕනේ. මම මෙතනදී පාවිච්චි කරන්නේ පළලඟල් 18ත් දිගඟල් 24ක් වෙන ශෘජුකෝණ ආශ්‍රාකාර තැටියක්. ඔයගලගේ තැටියට පාච්මන්ට් පේපර් එකක් දාලා ලෑස්ති කරගන්න. අවන් එකකින් අවන් එකට කේක් එක බේක් කරගන්න යන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ හදලාම් බලන්න ඕනේ. ඔයගලන්ට කේක් එකක් බේක් කරගන්න කොච්චර වෙලාවක් යනවද කියලා ඔයගලගේ අවන් එකට. දැන් මම මගේ කේක් එක බේක් කරගන්න දාන්නයි යන්නේ. සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් මම කේක් එක බේක් කරගන්නවා. මෙන්න මේ විදිහට කේක් මිශ්‍රණය දාලා ඉවර වෙලා එයා බබල්ස් යන්න පොඩ්ඩක් තැටිය ටැප් කරගන්න ඕනේ මේසෙට. ඉතින් මේ තියෙන මම අද හදාගත්ත බටර් කේක් එක ඔයාලටත් පුළුවන් මේ විදිහට නිවැරදිව පියවර අනුගමනය කරලා රසවත් බටර් කේක් එකක් ගෙදරදී හදාගන්න. ඉතින් ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් පුළුවන් පල්ලෙහා කමෙන්ට් පායකේ කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න අමතක කරන්න එපා.
ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට බටර් කේක් එකක් හදලා මට කියන්න ඔයගලන්ගේ අදහස් කොහොමද කියලා. තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. තවමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. ගෙහින් එන්නම්.